past perfect continuous tense. පුතේ past කියලා කියන්නේ මොනවද? අතීතයි. Perfect continuous. පුතේ මතක තියාගන්න සාමාන්‍යයෙන් past tense කියලා ගත්තොත් අපි දාන්නේ මොකද්ද? I played. මොකද්ද මේක දෙනම? I played කියන එකේ මම සෙල්ලම් කළා. එතකොට පුතේ ඔහු සෙල්ලම් කරන්න මොකද්ද? He played. ඔහු සෙල්ලම් කළා පුතේ ඒක එතනින් අවසානයි නම් ඉවරයි. සිද්ධ වෙලා ඉවරයි. දැන් මට ඕනේ ඔහොම නෙමෙයි. මට ඔයගොල්ලෝ කියන්න ඕනේ sir. අපි හිතමු මල්ලි අපේ මල්ලි තාම සෙල්ලම් කර කර ඉන්නවනේ sir. ඔබ දුපැ. මල්ලි තාම සෙල්ලම් කර කර ඉන්න. මාර වැඩේ sir. දැන් එයා ගිහිල්ලා පැය දෙක තුනක් වෙනවා. තාමත් එයා සෙල්ලම් කරමින් ඉන්නේ. කොහොමද කියන්නේ? මල්ලි අපි මල්ලිව ගමුකෝ. මල්ලි තාමත් සෙල්ලම් කරමින් ඉන්නේ. එතකොට පුතේ ඒකේ තේරුම වෙන්නේ මොකද්ද? මල්ලි අපි මල්ලිට දැන් කී දාමුකෝ. He has been මොනවද කරමින් ඉන්නේ? Play. He has been playing. මල්ලි සෙල්ලම් කරමින් ඉන්න. එතකොට පුතේ මේක කරමින් ඉන්නවා. එතකොට මේක past නෙමෙයි. මේක මොකද්ද? Present. මේක මොකද්ද? Present. වර්තමාන. එතකොට අපි ඒකට කියනවා present perfect continuous කියලා. හැබැයි පුතේ අපි මෙතන කතා කරන්නේ මොන tense එකද? Past perfect continuous. එතකොට පුතේ මල්ලි සෙල්ලම් කරමින් ඉන්නව නෙමෙයි. අම්මා එනකම්. අම්මා එනතුරු මොකද්ද කර කර හිටියේ? මල්ලි සෙල්ලම් කරමින් ඉන්නවද? මල්ලි සෙල්ලම් කරමින් හිටියේ. ඒ කියන්නේ පුතේ දැන් බලන්න මේක හොඳට. අම්මා ගෙදර ආවද එනවද ඇවිල්ලාද මොකද්ද මේ කතාව? මේක හොඳට බලන්න. අම්මා ඇවිල්ලා ඉවරයි. මල්ලි සෙල්ලම් කරලා ඉවරද කරනවද? සෙල්ලම් කරලා ඉවරයි. අම්මත් ඇවිල්ලා ඉවරයි මල්ලිත් සෙල්ලම් කරලා ඉවරයි. අතීතයේ සිද්ධ වෙච්ච දේ. Had been playing. කවුරු එනකොටද? අම්මා එනකම්. හරිද? When my mother came home මල්ලි එමුණ තහීදාලා had been playing. පැහැදිලිද? අපිට මේක දික් කිරීමේ හැකියාව තියෙනවා. මම තව sentence එකක් ගන්නම් ඕගල පොතේ තියෙන. The boys were covered in mud. Boys ලා කියලා කියන්නේ කවුද? ළමයි. Covered in mud. Covered. Cover වෙලා. ඒ කියන්නේ වැහිලා. In mud. M-U-D mud කියලා කියන්නේ මොකද්ද? Mud. Boys have were covered in mud. මේගොල්ලෝ මඩ වලින් cover වෙලා හොඳටම. ඇයි? ඒගොල්ලෝ මොකක් කරමින් ඉඳලාද? අපි දාමු මම මෙතන ලියන්නම්. They මොනවා කරමින් ඉඳලාද? Had been මොකක්ද වෙන්න ඕනේ? Play. They had been playing මොනවද? In the field. In the field කියන්නේ පුතේ ගොඩක් වෙලාවට කුඹුර වෙන්න පුළුවන්. එතන field එක ඒ වගේ අදහසක් තමයි. එතකොට පුතේ බලන්න මේ කතාව. They had been playing in the field. තේරුම වෙන්නේ මොකද්ද? ඔවුන් කුඹුරේ හරි මොකක් හරි තැන මඩල් තියෙන තැන කුඹුරේ ක්‍රීඩා කරමින් ඉන්නවද? ඉඳ පැහැදිලි කියලා මම හිතනවා. මෙතනත් මොකද්ද? මල්ලි had been playing. අම්මා එනකොට mother came home. එහෙම නැත්නම් අම්මා ගෙදර ආවා mother came home. අම්මා එනකොට when my mother came home මල්ලි had been playing cricket. හරි, ඕගලන්ට කැමතිද දාගෙන ඉන්නේ කියලා කියනවා. එතකොට පුතේ මතක තියාගන්න past perfect continuous tense කියන එකක් පාවිච්චි කරන්නේ අතීතයේ සිද්ධ වෙච්ච දෙයක් සිද්ධ වෙලා ඉවරයි. අතීතයේ සිද්ධ වෙච්ච දෙයක් සිදු වෙමින් තිබ්බා තවත් අතීතයේ සිද්ධ වෙච්ච දෙයකට. ඒ කියන්නේ අම්මා ඇවිල්ලත් ඉවරයි මල්ලි සෙල්ලම් කරලා ඉවරයි. වර්තමානයේ සම්බන්ධයක් තියෙනවද? නැහැ. හැබැයි අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත present perfect එකේ මොකද මේ? වර්තමානයේ සම්බන්ධයක් තිබ්බා. He has been playing කියන්නේ මොකද්ද? තාම සෙල්ලම් කර කර ඉන්නෝනේ අම්මේ. අර බලන්නෝ ගිහිල්ලා
අර මල්ලි තාම සෙල්ලම් කර කර ඉන්නවා. ඒක අතීතයේ මේ වර්තමානයේ සම්බන්ධයක් තියෙනවා. හැබැයි මෙතන වර්තමානයේ සම්බන්ධයක් නැහැ. සිද්ධ වෙලා අවසානයි. එතන මොකද්ද වෙන්න ඕනේ? මල්ලි had been playing in the field වෙන්න පුළුවන්, in the ground හරි ඕන එකක් ඔයගලට දාගන්න පුළුවන්. මොකක් හරි වෙන විට අතීතයේ දැය සිද්ධ වෙන විට සිදුවෙමින් තිබෙන එක තමයි past perfect continuous tense කියන එක පාවිච්චි කරන්නේ. එතකොට පුතේ ඔක්කොම tenses කීයක් තියෙනවද? සාමාන්‍යයෙන් active voice වලින් tenses 12ක් තියෙනවා. passive voice 8කුත් තියෙනවා. 12යි 8 ඔක්කොම කීයද? 20ක් තියෙනවා. ඒ tenses 20න් පුතේ මේක 20 අයින් කරන්න දුන්නොත් ඒ tenses 12යි. මේක අපිට 8 9 වගේ ඒ වගේ tense එක අපිට හරි ලේසි මේක හැබැයි අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා සිදුවෙමින් තිබ්බ දේවල් වලට. එහෙනම් හොඳට තේරුම් ගන්න මේක මතක තියාගන්න. Now write this. මේක ලියන්න.